අයිබෝවන් හරිදී හරියටම කියන සියත උදැසන ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් ඔබ හමු වෙන මම චතුර සූර්ය බණ්ඩාර ප්‍රථම අවධානය පුවත් සිරස්තල වෙතට නව සංධානය ස්ථිරව හදනවා කියන මෛත්‍රී ප්‍රජාතන්ත්‍රවාදය නමට විතරයි ජනපති හොරු රකින්නවා සජිත්ගෙන් චෝදනා ප්‍රවුඩ් ඉතිහාසය මත දේශපාලනීය කරන නායකයන් ගැන කියන අනුර මැතිවරණය මූලික කරගෙනමින් ගොඩනගෙන නව සංධානය ස්ථිර වශයෙන්ම ස්ථාපිත කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. එම සංධානය එළඹෙන දහවනදා ආරම්භ කිරීමෙන් නියමිත බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ පැවැත්ුණේ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්ුයි. ඒ නිදහස් පක්ෂ මූලස්ථානයේදී जनाधिपति राज्य नायक मैत्रीपाल जनाधिपत चंद्रिका मेथिनी खता නමට පමණක් ප්‍රජාතන්ත්‍රවාදී රකින්න ජනාධිපති රනිල් හොරු රකිමින් සිටන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට පැවති වැඩසටහනකට එක් වෙමිනුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ හම්බන්තොට තිස්සමහාරාම දෙපරවැව ජනාධිපති විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීම අද සිදු කෙරුණා. අද අපේ රටේ නමට ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වෙන ප්‍රධාන කුළුණු තුනක් තියෙනවා විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය අද වන විට විශේෂයෙන්ම අපි ඉන්න පාර්ලිමේන්තුව දිහා බැලුවහම අද අපේ රටේ පාර්ලිමේන්තුවේ බහුතරයක් දූෂිතයෝ රකින්නවා හොරකම අල්ලස වංචාව ආරක්ෂා කර මේ රටේ ඔබ අප සියලු දෙනාම දෙස් විදෙස් ණය දෙකම නිසා ඩොලර් බිලියන 90ක ණය කාර්යව අද අපේ රට එක මතක තියාගන්න එකට ප්‍රධානතම හේතුව තමයි ප්‍රතිලාභ නොලබන රටට පළදායි නොවන ව්‍යාපෘති වෙනුවෙන් මහා අධික ණය ලබා ගැනීම. ඒ විතරක් නෙවෙයි රට තුල දූෂණය වංචාව හොරකම මහා පරිමාණෙන් ක්‍රියාත්මක වෙනවා. රටේ අනාගතේ බාර ගන්න ඉන්න දූ දරුවන්ට දෙන පොරොන්දුව තමයි රට විනාශ කරපු රට බංකොලොත් කරපු රට හොරා කාපු ඒ සෑම සිරු දෙනාම විනිවිද භාවෙන් යුක්තව අපි අධිකරණයේ හමුවට ගෙනෙනවා ගෙනෙනවාමයි මෙරට නායකීන් සෑම විටම ප්‍රෞඩ ඉතිහාසයේ අලෙවි කරමින් දේශපාලනය කරන බව ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. එම නිසා දේශපාලකයන්ගේ කපටි සූට් එක ලෙස ජාතික ඇඳුම පත්ව ඇතැයි ඔහු පෙන්වා දෙනවා. ජාතික ජනබල වේගයේ මාතර දිස්ත්‍රික් නීතිඥ සමුළුව පැවැත්තුණා. ඒ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන්ුයි. අපේ නායකයන් හැම විටම මොකද කරේ? මේ ප්‍රෞඩ ඉතිහාසයේ නැවත නැවත පුනරුච්චාරණය කරමින් ඒක මත දේශපාලනය කරන්න පටන් ගත්තා. අපි හිර කරා අතීත කාමීත්වයක. මහින්ද රාජපක්ෂ නිදුටු ගැමුණු ලෙස චන්ද්‍රිකා එන්නේ විහාර මහදේවි ලෙස 2005 දී රනිල් වික්‍රමසිංහ මහත්මයා යෝජනා කරන්නේ පරාක්‍රම බහු යුගයක්. එනිසා අපේ දේශපාලකයා තමන්ගේ සංස්කෘතිය ඇඳුම් පැළඳුම් පවා අතීත කාමීත්වයට හේතු කරා. එනිසා තමයි කපිටි සූට් එක දේශපාලකයාගේ ජාතික ඇඳුම් බවට පත් වුණේ. මා දැක්කා ඉන්දියාව සැලසුම කරලා තියෙනවා 2030 වෙනකොට ඒගොල්ලන්ගේ සියලුම දුම්රිය සේවා විදුලියෙන් දුවන කෝච්චි බවට පරිවර්තනය කරන ගලවන පරණ එන්ජින් අපිට වෙනවා.
අද අපි ලෝකයේ ආර්ථිකෙ මිතැන් වෙලා 1977 දී ලෝක වෙළඳාමෙන් 0.5ක් අපිට අයිතිව තිබුණා. ලෝකේ ඩොලර් 200ක වෙළඳාමක් සිද්ධ වුණා නම් අපි ඩොලර් එකක් ගලාගෙන ආවා. අද ලෝක වෙළඳාම අපේ පංගුව 0.0005යි. ඒ කියන්නේ ඩොලර් 2000ක වෙළඳාමක් වුණොත් අපිට 1 ඩොලර් එකක් ගලාගෙන එනවා. එයි 77 මාකට් එකේදී අපි හරි තේ රබර් පොල් වෙන કૃතිම රබර් තිබුණ නැති කාලේ තේ වෙනුවට වෙන බීම් වර්ග හොයාගන්න නැති කාලේ නේද පොල් වෙනුවට වෙන ආදේශක නිෂ්පාදන හොයාගන්න නැති කාලේ මාකට් එක තේ රබර් පොල් දැනුත් අපේ මාකට් එක තේ රබර් පොල් හැබැයි ලෝකේ දැන් ඔබ ගිහිල බලන සුපර් මාකට් එක කොච්චර වෙනස් වෙලා තියෙනවද ඒ නිසා අන්නේ නව වෙනස්කමට අනුරූප වන පරිදි අවශ්‍ය වෙළඳ පොල් අපි අත්පත් කරගන්න අසමත් වුණා ඒ නිසා අපේ අදත් මාකට් එක තේ රබර් පොල් ඒ කියන්නේ අපේ නායකයන් තේ රබර් පොල් තරමටම පරණයි මතක තියාගන්න රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අසුණු කතා දැන් අර පොඩි ළමෙක් මට ආශ්‍යානක් ඕනේ කියලා කිව්වට ඒ වගේ ලැබෙනවද හිතන්න පුළුවන් ඒක ප්‍රායෝගික කොහොමද ගෙනියන්න තියෙන්නේ කියලා ඔප්පු කරන්න ඕනේ මේ රට ඩිජිටලයිස් කිරීම තුලින් තමයි කරන්න පුළුවන්න්නේ අර ඉන්න හිටින්න රටක් ඕනේ වෙලාවේ මහ බැංකුව වාරුමුද කාඩු නිවාර් කබ්‍රාල්ටයි මහාචාර්ය ලක්ෂ්මන් ඒවලම මුදල් ලැච්ච ගහපු හිඳ අපේ ආර්ථිකේ ගඩක් වැටුණා උද්දමනේ වැඩි වුණා දැන් මේ කණ්ඩායම આવොත් මොකක් වෙයිද මේ කණ්ඩායම આવොත් මුදල් ලැච්ච නෙමෙයි ෆොටෝ කොපි කරලා නරු තියෙන්නේ රුපියල දේශීය මුදල 2023 ජනවාරි වෙද්දී ඩොලරයක් සඳහා රුපියල් 363ක් ගෙවන්න සිද්ධ වෙලා තිබුණා. අපි 2024 ජනවාරි වෙද්දී ඩොලරයක් සඳහා ගෙවන මුදල 310කට අඩු වෙලා. 2024 ජනවාරි සිට පෙබරවාරි මාසෙ පමණක් බැලුවොත් රුපියල් 104.4කින් අධි ප්‍රමාණ වෙලා තියෙනවා. රුපියල් ශක්තිමත් වෙලා තියෙනවා. කවුරු හරි අප්පල ගත්ත ණය ටිකකට ඒ අප්පලගේ පුතුන්ගේ ගිණුම් වල දාලා තියෙන සල්ලි වලට සල්ලි පිටරට යවලා ඒ කරන බිස්නස් වලට දැන් ලංකාවේ මිනිස්සු ධන ගහගෙන ණය ගෙවන. මොකද ආණ්ඩුවක් ණය ගන්නවා කියන රතිඤ්ඤ දාන්න හේතුවක් නෙමෙයි. රතිඤ්ඤ රැල්ල ආයෙ එන්න පුළුවන් ආයෙ ණය ගන්න පුළුවන් වෙච්ච ගමන් මම කියන්නේ රතිඤ්ඤ මේ පාරට නෙමෙයි දාගන්න අපට හදිසියක් නැහැ. මොකද තාම මැතිවරණය තියන්නේ මං හිතන්නේ නොවැම්බර් මාසේ, සැප්තැම්බර් මාසේ විසිරුවයි. තව මාසෙකින් අමාර්ගෙන් අපේ අපේක්ෂකයා ඉදිරිපත් වෙයි. මේ රටේ වෙලා තියෙන්නේ දූෂිතව පාර්ලිමේන්තුවේ ඉන්නවා, දූෂිතව දේශපාලනය කරනවා. ජනතාවත් ඒගොල්ලන්ට වරින් වරම මනාපය ප්‍රකාශ කරනවා. ඉතින් මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන. ක්ලයි ඉරේ විලම්බුවේ දාලා හරි මොනවා හරි කරලා අපුල්ලලා ඔළුවෙන් හිටවල තියලා හරි මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. ජීපීගේ පත්වීම සම්බන්ධයෙන් එතන ගේම් එකක් ගැහුවේ. ඒ නිසා තමයි කතානායකතුමා එතුමාගේ ඡන්ද පාවිච්චි කරේ. මොකද පහක් අවශ්‍යයි පත්වීම කරන්න. ඒ පහ ලැබුණට පස්සෙ ගෙලින්ම ජනාධිපතිතුමා පත්වීම කරා. දේශපාලන නායකයොണ്ട് විපක්ෂයේ ආරාධනා කරනවා අවසාන මොහොතේ කරුණා කරලා මේ ආර්ථික අර්බුදයේ මුවවිටට වැටලා තියෙන ජාතියක් බේරා ගැනීමට ඒකාබද්ධ වෙව්. එහෙම නොකරනවා නම් අපිට සිද්ධ වෙනවා එම්ම ප්‍රබලතම බලවේගයේ ගොඩනැගීම සඳහා ශක්තිය එකතු කරන්න. අර බීරි අලින්ද වීණා වාදනය කරනවා වගේ මේ නාමල් රාජපක්ෂල කොයිතරම් දේවල් කිව්වත් රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකුත් ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. අපිත් එක්ක තේරුණේ අපිට වඩා නාමල් බේරි මොනවද දන්නේ රනිල් වික්‍රමසිංහ ගැන අපි ඉන්න කාලේ කවි කියනකොට එයා එහෙම තමයි ගාලා එච්චර තමයි යේසුත් නෑ නෝත් නෑ තමයි පොළොන්නරුව දේවුලාන ප්‍රදේශයේ ගොවීන් විරෝධතාවයක නිරත වුණා. ඒ ගම් වතුරින් වගාහණි වූ කුඹුරු සඳහා වන්දි මුදල් තාමත් ලැබී නැති බව පවසමිනුයි. පැවති අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව දේවුලාන ප්‍රදේශයේ කුඹුරු අක්කර සිය ගණනක් විනාශ වී තිබෙනවා. හානි වූ කුඹුරු සඳහා ලබා දෙන වන්දි මුදල් තවමත් ලැබුණේ නැති බව පවසමින් ගොවින් පිරිසක් විරෝධතාවයක නිරත වුණා. තක්සේරු කළ රුපියල් 10,000 ප්‍රමාණවත් නැති බවත් අක්කරයකට රුපියල් 50,000ක්වත් ලබා දෙන ලෙසයි ගොවින් රජින් ඉල්ලා සිටින්නේ. මේක රුපියල් 65,000 විතර අක්කරයකට වීදම් කරලා තියෙනවා. මේකට සාමාන්‍ය අක්කරයකට 40,000ක්වත් අපිට බන්දිය දුන්නොත් තමයි මේකට අපිට පොඩ්ඩක්වත් බේරගන්න පුළුවන්. රුපියල් මේ 60,000ක් 65,000ක් විතර වීදම් ගියාම 10,000 දීලා මොනවද වාදේ අපි කරන්නේ? දිසාපති ගාවින්දම් පල්ලෙයාට හැම කෙනාටම කතා කරලා කිව්වා කිසිම කෙනෙක් ආවේ නැහැ. දැන් ඇවිල්ලා අක්කරේකට රුපියල් 20,000ක් දීලා ගොයියන්ට මේක දීලා සනසන්න හදනවා නම් ඒ බොරු. ආ 60 දවසේ එනවා මිනිසුන්ගේ අවුරුදු එක එක උත්සවයන් එනවා. ඒ උත්සවය සඳහා මිනිසුන්ට ළමයෙකුට රිදි කැල්ලක් කරන් දෙන්න විදිහක් නැහැ. ණය ගත්තා නම් ණය ගත්තේ බැංකුවට සල්ලි ගෙවා ගන්න විදිහක් නැහැ. එතකොට මිනිස්සු V8ක් නැතුව ඊළඟ කන්නේ වැඩ මේ වසරේ වාරිමාර්ග කටයුතු සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මුදල් ප්‍රතිපාදන ලබා දී ඇති බවයි අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි පවසන්නේ. ඇය මේ බව පවසා සිටියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නරුව සන්නිවේදන මධ්‍යස්ථානයේ පැවති ජලපාලන කමිටු රැස්වීමට එක් වෙමිනුයි. ජනාධිපතිතුමා ලබා දීලා තියෙනවා ඒ සඳහා අපි
ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වෙනි ආසියා පැසිෆික් සමුළුවට සමගාමීව පැවැත්වෙන ඇග්‍රිටෙක් 2024 කෘෂි තාක්ෂණ ප්‍රදර්ශනය අද ආරම්භ වුණා. ඒ රත්න බටාත කෘෂි තාක්ෂණ මධ්‍යස්ථානයේදී මෙහි සමාරම්භක උළෙල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණේ. පැටිකුදය මෙරටින් තුරන් කිරීම සඳහා ජාතික වැඩසටහනක් අද ආරම්භ කළා. එහි ජාතික මෙහෙයුම් පාගමන සහ වෛද්‍ය සායනය කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණා. එය සංවිධානය කරනු ලැබුවේ ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහය සහ ලංකා ඊඩොක් ආයතනයයි. වර්තමානයේ කොඳු ඇට පෙළ ඇදවීම බොහෝ විට දක්නට ලැබෙන රෝගී තත්ත්වයක්. එය ස්කෝලියෝසිස් එහෙමත් නැතිනම් පැතිකුදය ලෙසද හඳුන්වනු ලබනවා. බහුතරයක් මෙම රෝගයට ගොදුරුවන්නේ වැඩිවියට පැමිණෙන්නට ආසන්න කාලයේදී සහ වැඩිවියට පැමිණීමත් සමගයි. පිරිමි දරුවන්ට වඩා ගැහෙනු දරුවන් අතර මෙම පැතිකුදය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ස්කෝලියෝසිස් රෝගී තත්ත්වය නිසා උරස් කුහරයට ඉඩ අඩුවීම නිසා පෙනහළු ක්‍රියාකාරීත්වයටද බාධා එල්ල විය හැකියි. ඒ නිසා මෙම රෝගී තත්ත්වය කලින් හඳුනා ගැනීමට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වනවා. ස්කෝලියෝසිස් එනම් පැතිකුදය මෙරටින් තුරන් කිරීම සඳහා ජාතික වැඩසටහනක් අද ආරම්භ කළා. එය ආසියාවේ විශාලතම සහ මෙරට පළමු ජාතික වැඩසටහනයි. එහි ජාතික මෙහෙයුම් පාගමන සහ වෛද්‍ය සායනය කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද පැවැත්වුණා. ඒ සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහයේ ජාත්‍යන්තර අංශයේ උපසභාපති වෛද්‍ය ජිතු ජෝස් ඇතුළු ඉන්දිය හා දේශීය විශේෂඥ වෛද්‍යවරුන් රැසක් එක්ව සිටියා. ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහයේ අනුග්‍රාහක දායකත්වයේ යටතේ මෙය සංවිධාන කරනු ලැබුවේ ලංකා ඊඩොක් ආයතනයයි. ස්කෝලියෝසිස් කියන රෝගය තුරන් කිරීමට පළමුව වතාවට ශ්‍රී ලංකාව ඉදිරිපත් වෙලා තියෙනවා. ඉදිරි මාසයේ පටන් අරගෙන අපි සියලුම පාසල්වලට ගිහිල්ලා අපේ වෛද්‍යවරුන් සමග එකතු වෙලා අපේ සිසු දරුවන්ගේ කොඳුවල තියෙන ඒ සියලුම රෝග නිරීක්ෂණය කරලා විතකුද රෝගය ඉදිරියේදී මර්ධනය කිරීමට අපි බැඳිලා ඉන්නවා. සිසු දරු දැරියන් විශාල ප්‍රමාණයක් කොඳු ඇට නාරටියේ රෝගවලින් පෙළෙනවා. ඒ රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කරලා රෝගවලින් පෙළෙන දරුවන් සුවපත් කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් මෙවැනි වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාව තුලින් ආරම්භ කරපියක් ගැන හුඟක් සතුටු වෙනවා. ඒ සමගින් සියත උදැසන පුවත් ප්‍රකාශය අවසන්. ඔබට සුබදායී දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.